බිස්කට් එක ගැන කතා කරද්දිත් අපි කතා කරන කෝන් පිටි හැම අපි පිටරටින් ගෙන්නනවා කියලා. කෝන් ෆ්ලා කියලා අපි කතා කරන ඒවා වෙනුවට අපි මේ මඤ්ඤොක්කවල පිටි භාවිතා කරනා වගේම මඤ්ඤොක්ක පිෂ්ටයත් භාවිතා කරනවා. ඉතින් එතෙන්දී අපි සෝයා පිටි වලින් නිෂ්පාදනයට ප්‍රෝටීනමය අගයක් ලැබලා දෙනවා. මොකද මඤ්ඤොක්කවල තියෙන පිෂ්ටමය අගයට තව ටිකක් හොඳ පෝෂණයක් ලබා ගන්න ඕන හින්දා ගෙදරදී පොඩි කාලයක් තුල සකස ගන්න පුළුවන් නිෂ්පාදනයක් වගේම නිෂ්පාදකයෙක් හැටියට වෙළඳපොළක් කරා යන්න පුළුවන් නිෂ්පාදන හැටියටත් මේ දෙකම අපිට සලකන්න පුළුවන්කම තියෙනවා. මඤ්ඤොක්කා බිස්කට් සාදා ගැනීම සඳහා අවශ්‍ය වෙනවා හාල් පිටි, කිරි පිටි, බේකින් පවුඩර්, මඤ්ඤොක්කා පිෂ්ටය, ලුණු, සම්පූර්ණ බිත්තරයක්, මාගරින්, සෝයා පිටි, සීනි පවුඩර්, මඤ්ඤොක්කා පිටි, අවශ්‍ය නම් වර්ණ ගැන්වීම සඳහා වර්ණකාරකයක්. මුලින්ම භාජනයකට මඤ්ඤොක්කා පිටි, සෝයා පිටි, හාල් පිටි, මඤ්ඤොක්කා පිෂ්ටය සහ බේකින් පවුඩර් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. පෙනීරයක් ආධාරයෙන් මෙම මිශ්‍රණය හලා ගන්න ඔබට පුළුවන්. දැන් මෙම මිශ්‍රණය පසකින් තබා ගන්න. භාජනයකට බටර් සහ සීනි එකතු කර හොඳින් බීට් කරගන්න. එයට බිත්තරය ටිකෙන් ටික එකතු කර හොඳින් ක්‍රීම් වනතුරු බීට් කරගන්න. පසකින් තබාගත් මිශ්‍රණය භාජනයකට දමා ඒට කිරිපිටි සහ ලුණු එකතු කරගන්න. දැන් එයට ක්‍රීම් වනතුරු බීට් කරගත් මිශ්‍රණය ටිකෙන් ටික දමා අතේ නොඇලෙන පදමට හොඳින් අනාගන්න ඕනේ. හොඳින් අනාගත්තට පස්සේ මෙම මිශ්‍රණය තුනී කරගන්න. බිස්කට් අච්චුවක් යොදාගෙන අවශ්‍ය හැඩයකට කපා ගන්න ඔබට පුළුවන්. තැටියක හොඳින් බටර් තවරාගෙන හැඩයකට කපාගත් බිස්කට් මිශ්‍රණය එහි අතුරා ගන්න. දැන් බිස්කට් තැවුරු තැටිය අවන් එකට දමාගෙන විනාඩි 20ක් සෙල්සියස් අංශක 160 උෂ්ණත්වයට බේක් කරගන්න ඔබට පුළුවන්.